මිශ්‍රණය හදාගමු. පිටි ග්‍රෑම් 500ක් හොඳට හලා ගන්න. ඒකට ලුණු තේ හැඳි එකක් විතර කලවම් කරන්න. පොල් තෙල් මේස් හැඳි දෙකක් විතර අවශ්‍ය නම් පිටරේකුත් කලවම් කරගන්න පුළුවන්. මේකට වතුර ටික ටික දාලා අනාගමු. ඒක අන්තිමට අතේ නොගෑවෙන තරමට ගුලියක් වෙන විදිහට හදාගන්න. දැන් මේක අපි පොඩි පොඩි ගුලි කඩලා පැය භාගයක් විතර තියාගමු. ඒ අතරෙදී අපි පැටිස් එකට අවශ්‍ය මිශ්‍රණය හදාගමු. ඒකට අවශ්‍ය වෙන දේවල් බලමු. අපි අල ග්‍රෑම් 250ක් ගත්තේ. ඒක හොඳට තම්බලා ගන්න ඕනේ. පොඩි සැමන් එකක්, බීලූණු ගෙඩි 3ක් විතර, අමුමිරිස් කරල් 4-5ක් ගන්න, ලුණු කුඩු තේ හැඳි 1යි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි, කරපිංචා ඉති 3-4ක් ගන්න, රම්පි කෑල්ලක්, කරඹ බුංගු ඇට 3ක් විතර, කරාබුලකේ 2ක් විතර ගන්න, කුරුදු කෑල්ලක්, පහ තේ හැඳි කාලක් විතර, මිරිස් කුඩු තේ හැඳි කාලක් අරගෙන මේ පැටිස් බැදීමට අවශ්‍ය තෙල් ප්‍රමාණයකුත් තියාගමු. දැන් අපි අල ටික හොඳට පොඩි කරගමු. සෙමන් ටිකක් තරම් ඒකේ කටු ඉවත් කරගෙන ඒකත් කුඩාවටම නැති සාමාන්‍ය කෑලි වෙන විදිහට පොඩි කරගමු. පස්සේ ලුණු ටික, අමුමිරිස් ටික හොඳට ලියාගමු. දැන් භාජනයකට තෙල් මේස හැඳි 2ක් විතර දාලා ඒක හොඳට රත් වෙනවම අපි තලාගත්තු කරද මුංගු ඇටි ටික දාගමු. කරාබු නැටි ටිකක් දාන්න, කරපිංචා, රම්පේ ඒ ටිකක් දාලා හොඳට බැදෙන්න අරින්න. දැන් මේකට කුරුඳු කෑල්ලක් කලවම් කරන්න, අමුමිරිස් බීලූණු ටිකක් දාලා හොඳට බැදෙන්න අරින්න. ටික වෙලාවක් බැදුනට පස්සේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු කලවම් කරන්න. ඒකත් කරාට පස්සේ සෙමන් ටික දාන්න. සෙමන් දාලා ඉවරලා අපි මිරිස් කුඩු ටිකයි පහ චුට්ටකුයි දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා අල ටිකක් මිශ්‍ර කරලා ටික වෙලාවක් තියන්න. Thank you.
පැය භාගයකට පස්සේ අපි මෙතනින් පිටිගුලියක් කරා මෙන්න මේ විදිහට තුනී කරලා මේ ආකාරයට කපාගමු. මේක අපි පැටිස් අච්චුවට මෙන්න මෙහෙම තියලා හදාගත්තු මිශ්‍රණයෙන් හැන්දක් විතර අරගෙන මෙන්න මේ විදිහට දාලා හොඳට පියන තද කරලා ගමු. අපිට දැන් තියෙන මේක බැද ගන්න ගැඹුරු තෙලේ බැදගමු. හොඳට තෙල් රත් වුණාට පස්සේ අපි හදාගත්තු පැටිස් තෙලට දාලා රන්වන් පාට වගේ වෙනකොට බාගමු.